टू नेचर विद अजय। පහුගිය දවසක සිංහරාජයේ පිළිබඳ රැගෙන ආ මතකයන් සිහි ගන්වමින් නැවුම් දේ රැගෙන අදත් එක්වන්නේ සිංහරාජ වැසි වනාන්තරයෙන්. මේ වනාන්තරයේ ඇතුළෙත් විවිධ වෙනස්කම් දකින්න හම්බ වෙනවා. බොහොමයක් ස්ථාන රෝස ගස් වලින් වහගෙන හිටියත් සමහර තැන් නම් එහෙම නැහැ. මේ තියෙන්නේත් ඒ වගේ තැනක්. බොහොම වටිනා පරිසරයක්. මේ දියුල්පත් මගින් පෝෂණය වන තෙත්බිමක්. වටේම තිබෙන කඳුවල උල්පත් වලින් එන වතුර මෙතන රැඳෙනවා. ඒ විතරක් නෙමෙයි. බොහොමයක් ඇලපහරවල් පටන් ගන්නෙත් මේ වගේ තැන්වලින්. මේ වගේ දියපහරවල් ආශ්‍රිතව ගොඩක් සත්තු ඉන්නවා. නමුත් සමහර සත්තු නම් අපිට පේන්නේ නැති විදිහට පරිසරයට අනුවර්තනය වෙලා. මේ වගේ වැසි වනාන්තර වලට ආවහම මින්නේ මේ වගේ මේ පර්ණාංග පිරුණු මේ දියපාරවල් අයිනේ අපිට මේ බොහොම වැදගත් ඒ වගේම බොහොම වටිනා කියන සත්තු හම්බ වෙනවා. ඒ වගේම බොහොම දුර්ලභ කට්ටියත් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දැන් ඔයාලට පේන්නේ මෙතන ඉන්න අපේ රටට ඉන්න ආවේනික සර්පෙක්. මෙයාගේ නම පලාපොළඟා. මෙයා මේ පර්ණාංග අස්සේ මේ ගහක් ළඟ මේ ගොඩක් වෙලා මේ රැඳිලා ඉන්නේ ගොදුරක් අල්ලගෙන. මේ විදිහට දවස් කීපයක් මේ විදිහට එක තැන ඉන්නවා. මේ කැලේ දිහා හොඳින් බැලුවොත් අපිට බොහොම ලස්සන දේවල් හම්බ වෙනවා. හතු, එහෙම නැත්නම් බිම්මල්, ලයිකන වර්ග සිංහරාජයට ලොකු අලංකාරයක් ලබා දෙනවා. විවිධ වර්ණයන්ගෙන් හැඩයන්ගෙන් යුත් බිම්මල්, ලයිකන, ගස් මත සහ දිරාගිය ලී මත, එහෙමත් නැත්නම් කොළ රොඩු මතු පිට අපිට හමු වෙනවා. ඔන්න ඉස්සර වෙලා අපි දැකපු දියපාර දැන් ටිකක් ලොකුයි. ගමන හෙමින් මේ වගේ හෙමින් ගලන වතුරේ අපිට ආවේනික මාළු වර්ග කීපයක්ම බලා ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් වතුර ඇතුළට එබිලා බලමු. මේ පරිසරය කොච්චර ලස්සනද කියලා. මේ ඇස් නිල් පාට අලංකාර මාළුවට කියන්නේ තල්කොස්සා කියලා. අපේ රටට ආවේනික මත්සෙක්. හැබැයි මෙයාට ජීවත් වෙන්න හොඳ පිරිසුදු වතුර තියෙන්නම ඕනේ. මේ සිංහරාජයේ තියෙන ශස්ත්‍රීකත්වය පෙන්වන තවත් එක සාධකයක් ළඟ තමයි මම මේ ඉන්නේ. මෙතෙන්ද කියන්නේ මගුරු වල කියලා. මෙතන මත්ස්‍ය විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ වගේ වතුර පිරුණු පොකුණු ඒ වගේම ඇලමාර්ග මේකේ රාශියක් තියෙනවා. ඉතින් මේ ඇලමාර්ග වලට මේ එකතු වෙන ජලය මේ වගේ ජීවීන් රාශියකට නිවහන සපයනවා. මේ ඉන්නේ මගුරෝ. මෙයාලා සමහර වෙලාවට ගොඩටත් එනවා. මේ හින්දා ඉංග්‍රීසියෙන් වෝකින් කැට්ෆිෂ් කියලා හඳුන්වනවා. මේ වලේ මගුරෝ විතරක් නෙමෙයි තවත් ගොඩක් මාළු විශේෂ අපිට දැක ගන්න පුළුවන්. දැන් මේ මම නැවතිලා ඉන්න තැනත් හරිම සුවිශේෂී. ඒකට හේතුව තමයි මෙන්න මේ ගහ. මේක මීවන ගහක්. නැත්තම් මීවන ශාකයක්. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ජයන්ට් ට්‍රී ෆර්න් කියලා. මේකේ තියෙන වැදගත්කම තමයි මේකට අපි කියනවා ජීව පොසිලයක්. එහෙම නැත්නම් අපි මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ලයිව් පොසිල් කියලා. මේ ජීව පොසිලයක් විදිහට තමයි මෙන්න මේ මීවන ශාකය හඳුන්වන්නේ. ඉතින් ඔයාලත් මේ සිංහරාජ ඇවිදින්න යනකොට වටපිට බලලා මේ වගේ ශාක ගැන හොඳ අවධානයකින් ගියොත් ගොඩාක් තොරතුරු දැනගන්න පුළුවන් වෙයි. මීවන කියන්නේ වැසි වනාන්තරවල අපිට බහුලව දකින්න පුළුවන් ශාක කොට්ටාශයක්. තෙතමනේ ප්‍රියකරන මෙම ශාක සිංහරාජයේ ජලපහරවල් ආශ්‍රිතව ශස්ත්‍රීකව වර්ධනය වෙලා බොහොම අලංකාරයක් ගෙන දෙනවා.
ආවිනික සත්ත්ව විතරක් නෙමෙයි මේ සිංහරාජ වනාන්තරයේ අපේ රටට ආවේනික ශාක වර්ග බොහොමයකට වාසස්ථාන සපයනවා මේ ශාක විශේෂය තමයි නෙළු ඉතින් මේ නෙළු හරි වැදගත් වෙන්නේ මේව මල් පිපෙන්නේ අවුරුදු ගණනාවකට පස්සේ හැබැයි අපි වාසනාවන්ත වෙලා තියෙනවා මේ අවස්ථාවේදීත් අපිට මේ මල් පිපිච්ච නෙළු පැලයක් බලා ගන්න සත්ත්ව වර්ගයේම සමහර ගසුත් පෝෂණ අවශ්‍යතා සපුරා ගන්න විවිධ ක්‍රම අනුගමනය කරනවා බාඳුරා මාංශ භක්ෂක ශාකයක් මේ තියෙන්නේ ශාක පත්‍රය අග කොටස කෙණ්ඩියක් විදිහට විකරණය වෙලා ගොඩක් අය හිතන්නේ මේක බාඳුරා මල කියලා ඒත් ඒක වැරදි මේ කෙණ්ඩිය ඇතුලේ තියෙන්නේ ප්‍රෝටීන් ජීර්ණය කරන්න පුළුවන් එන්සයිමර් ඉතින් මේක ඇතුලට සතෙක් වැටුනොත් ආයෙත් උඩට එන්න නම් අමාරුයි ඒ විතරක් නෙමෙයි කෙණ්ඩිය ඇතුළම මැරිලා ජීර්ණ වෙන කෘමියාගේ පෝෂක ගහට උරා ගන්නවා ඒ විතරක් නෙමෙයි මේ බාඳුරා අපේ රටට ආවේනික ශාකයක් අපි හැමෝම වගේ උඩවැඩියා මල් වලට හරි ආසයි සිංහරාජය කියන්නේත් උඩවැඩියා විශේෂ ගණනාවකට වාසස්ථාන සපයන තැනක් මේ වනාන්තරයේ උඩවැඩියා වලට අමතරව බොහොම අලංකාර මල් වලටත් වාසස්ථාන සපයනවා අපි ගොඩක් වෙලාවට පොඩි කුහුඹුවන් වැනි සත්තු ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ. ඒ වුණත් මේ පරිසරය සමතුලිතතාවයේ රඳවා ගන්න ඒ වගේ පොඩි සත්තුන්ගෙන් ලොකු සේවයක් ඉටු වෙනවා. මේ ඉන්නේ කොඩයි කියන වර්ගයට අයත් කෘමි විශේෂයක්. බලන්න හරිම කඩිසරව එකම පාරේ දෙපැත්තට යන අපූර්ව මේ සතුන් මෙයාලගේ ජනාවාස එහෙම නැත්නම් කොලනිය හදාගන්නේ බොහෝ වෙලාවට ගස්වල උඩ සිංහරාජයේ කටුසු විශේෂ කීපයක් හමු වෙනවා මේ ඉන්නේ පිණුම් කටුස්සා මෙහි බහුලව හමු වෙන ඒ වගේම අපේ රටට ආවේනික කටුසු වර්ගයක් මෙහෙලට බොහොම වේගයෙන් දුවන්න පුළුවන් ඒ වගේම ගොඩක් දුර පනින්නත් පුළුවන් ඒ හින්දා තමයි මෙයාට පිණුම් කටුස්සා කියන්නේ අපේ රටට ආවේනික ඒ වගේම අපේ ජාතික පක්ෂියා තමයි වලි කුකුලා. ශ්‍රී ලංකාව පුරාම වාගේ ව්‍යාප්තියක් දක්වන මේ පක්ෂියා සිංහරාජයේදී බහුලව හමු වෙනවා. තද රතු පාට කරමලයේ ඇතුලේ තිබෙන කහ පාට කොටස තමයි අනිත් කුකුළු වර්ගවලින් වෙන් කරලා අඳුරගන්න තියෙන ප්‍රධානම ලක්ෂණය. මේ වගේ අලංකාර පිහාටු සහ කරමලයේ පිහිටන්නේ පිරිමි සතුන්ට පමණයි. තෙත් කලාපයේ හමුවන සුලබ පක්ෂියෙක් බොහෝ විට කුරුල්ලෝ දෙදෙනෙකු එකවර දකින්න පුළුවන් ඉතාම අලංකාර ඒ වගේම වේගයෙන් පියාඹන්න පුළුවන් කෘමීන් ආහාරයට ගන්නා මේ කුරුල්ලා ගොඩක් වෙලාවට ඉන්නේ සිංහරාජෙන් පිටත තියෙන විවෘත ප්‍රදේශවල මේ ඉන්නේ සිංහරාජයේ කුරුළු කණ්ඩායම ඇතුලේ නිතරම ගැවසෙන පක්ෂියෙක් මේ දීප්තිමත් පැහැයක් තියෙන පිරිමි සතාට හැබැයි ගැහණු සතාගේ පාට නම් ටිකක් අඩුයි වැසි වනාන්තරයක් කියන්නේ හරියට විශ්වකෝෂයක් වගේ අපි දන්න දෙයට වඩා නොදන්නා දේ නම් බොහොමයි නමුත් ඔබ කෙදිනක හෝ සිංහරාජයට සංචාරය කරලා තිබෙනවා නම් එය ජීවිතේ සුන්දරම මතක සටහනක් වේවි. අපි සිංහරාජයේ දවස් දෙකක් ඇවිදලා බොහොම අතලොස්සක් තමයි බලා ගන්න පුළුවන් උනේ. ඒ කියන්නේ අපිට සිංහරාජේ තව බලන්න දේවල් ගොඩක් තියෙනවා. හැබැයි අදට අපිට සමු ගන්න වෙලා. අපි තවත් දවසක සිංහරාජෙන්ම හමු වෙමු.